රට මුහුණ පා ඇති බැරෑරුම් අර්බුදයේ හමුවේ පාසල් දරුවන් නිවස්වල සිරකරුවන් වී ඇතයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිමුල් කුඹුරේ විමල ධම්ම හිමියන් පවසනවා. උන්ටට වැඩ කරපු පාඩම් කරපු සෙල්ලම් කරපු ඒ ළමයි ගෙවල් වලට වෙලා සහ ගෙවල් වල හිරකරුවෝ වගේ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඔන්ලයින් ක්‍රමයේ අටතේ අධ්‍යාපනය ලබා දුන්නා මෙතෙක් දැන් ඒකත් නැති වෙලා. එනිසා ගුරු දෙවිවරු ගුරු දෙවිවරු කියන මේ පින්වතුන්ලා මේ කාලය ගැන හිතලා කටයුතු කළ යුතුයි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය මොට නොවෙන්ට ඒක වඩා වර්ධනය වෙන්න කටයුතු කරන හැටියට ඉල්ලීම මා විසින් සිදු කරනවා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් දිනා ගැනීම සඳහා ගුරුවරුන් අදත් දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වුණා. පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රමුඛ ගුරු විදුහල්පති ජාතික එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට අද විරෝධතාවයක නිරත වුණා. මේ අවස්ථාවේ කියා සිටින්නේ 24ක් පුරාවට අපිට අහිමි කළ අපේ වැටුප අපිට ලබා දෙන්න එහෙම නොවුනොත් උත්තරපත්‍ර පරීක්ෂාව තව සියලු කාර්යාල කටයුතු ඇතුළු අපි කරන සියලු රාජකාරී මැදිහත්වීම් වලින් ඉවත් වෙන බව අවධාරණය කොට කියා සිටිනවා. හෙට දවසේ කැරට් අලයක් දුන්න සාකච්ඡාව කියලා අපි ඒවට රැවටෙන්නේ නැහැ. කෑකළු ප්‍රදේශයේ ගුරුවරුන්ද අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මේ නුවර පැවති උද්ඝෝෂණයයි. මෙතර අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ ගුරු සහ විදුහල්පති සංගම්වල නියෝජිතින් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. ගැටළු වලට විසඳුම් ලැබුණේ නැත්නම් බ්‍රහස්පතින්දා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. 20 සංඝහරුවාදා උදේ 8:30ට අපේට සාකච්ඡාවක් ලබා දීලා තිබෙනවා. අපි ඒ සාකච්ඡාවේදී අපේ වැටුප් විෂමතා ප්‍රශ්නේ විසඳීමට පියවර ගත යුතුයි. ඒ සාකච්ඡාවේදී නිශ්චිත ලෙස ආණ්ඩුව කියවිය යුතුයි. එකඟතාවයට ආ යුතු ඇමති ජී.එල්. පීරිස් ඇමති ඒ අපේ වැටුප් විෂමතා විසඳීම සඳහා 1997 සිට තිබෙන මේ සොච්චම් වැටුප් ලබන ගුරුවරයාගේ වැටුප ඉහළ දාන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නිශ්චිත එකඟතාවලට එන්න ඕන. එහෙම නොවුනොත් අපි නැවත ලබන 22 මුණ ගැහෙමු. මහාචාර්යවරු දෙදෙනාම සූදානම් වෙලා ඉන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.